මෙන්න දැන් තමයි ගොංගාලෙකොඩ බණ්ඩල වීර පුරංගප්පුල කැප්පිටි පොළලා ඩිංගිරාලල ඕන වෙලාව දැන් තමයි ඕන. මොකද වෙන්න යන්නේ? දැන් එදා ඉංග්‍රීසි කොඩිය පල්ලෙහා දාපු වාර්යපොළ සුමංගල පරපුරේ ගෞරවනීය මහා සංඝරත්නය ඕන. මොහොට්ටිවත්තේ ගුණානන්ද පරපුරේ මහා සංඝරත්නය ඕන. මම ගෞරවනීය මහා සංඝරත්නයට කියනවා, නිකාය භේදයෙන් තොරව එක්කාසු වෙමු. ඔබ වහන්සේලගේ නායකත්වයෙන් දැන් මේ රට කොලණියක් වෙන්න යනවා. මම කඩගාටු වෙනවා. එදා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව, මහින්ද රාජපක්ෂ මහතුමාගේ ආණ්ඩුව වරාය හදන්න චීනෙන් මුදල් ගත්ත එක ඇත්ත, ආධාර ගත්ත එක ඇත්ත. එදා එක්සත් ජාතික පක්ෂය හම්බන්තොට වරාය දුන්නා චීනට. ඒක දුන්නා. අපි නායකත්වයේ ආණ්ඩුවේ මාත් හිටියා. චීනට දුන්නා. මේ වැරද්ද නිවැරදි කරනවායි කියලා එදා ඡන්ද පොරොන්දුවක් දුන්න රාජපක්ෂවරු. මම කියනවා සියලුම රටවැසියනි, මේ ආණ්ඩුව ඇති කරපු මහා සංඝරත්නයට කියනවා, දෙපා වැඳලා දෙපා සිමලා බිමදි ගෑවෙලා මං ඕන්නම් එන්නම් බුලතත කරගෙන එන්න පාරට. චීනයේ ගිවිසුම් කැන්සල් කරන්න. මෙහෙම ගියොත් මොකද වෙන්නේ? අනාගතයේ අපේ දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට පරම්පරාවලට තාංචි පැනවෙයි. රාජපක්ෂලගේ නමේ කළු පැල්ලම් විතරක් නෙමෙයි, රාජපක්ෂලගේ නමේ තරගාන යුගයක්. ඇති කරන්න එපා මහත්තයෝ, ඇති කරන්න එපා. මෙන්න මේ ජාතියට දෙන පණිවිඩය කන් දෙකෙන් අහලා කල්පනා කළා එන්න පාරට කියලා මම ගෞරවයෙන් කියනවා. ජනාධිපතිතුමනි, ගෝඨාභය රාජපක්ෂ මහතුමනි, ඔබතුමා යුද්ධය නිම කරන්න නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ෂ මහතුමා. එතුමා කිසි රටකට වාලුනේ නැහැ. ඔබතුමාලා තීන්දුවක් ගන්න, ඉන්දියාවට දමරගෙන දික්කල්ල කියන්න, මේක උඹලයි කොලණියක් නෙමෙයි, හනුමා වල්ගේ ගිනි තියන් එනවා වගේ කාලයක් උදා වෙන්න දෙන්න එපා. ඒක නවත්තන්න, චීන නිදහස් කරගන්න. දැන් බලන්න උතුරු කොරියාව සම්බාධක පැනෙව්වා, ඒ රාජ්‍ය නායකයා බය නැහැ. ඉරානයට සම්බාධක පැනෙව්වා ඇමරිකාව, බය වුණේ නැහැ. ඒක නිසා අපි සොශක්තියෙන් නැගී හිටිමු. හොඳ කෘෂිකර්ම මාවතකට යොමු වෙමු. මේවා අපි සාකච්ඡා කරමු. මේ ඉන්න එක දේශපාලනඥයෙක්, එක පක්ෂ නායකයෙක්. මුන්ට කොන්ද නෑ මේක කැලින් කියන්න. ඇයි? උන්ට වරප්‍රසාද ඕන. ඉලෙක්ෂන් එකක් එනකොට සල්ලි කුට්ටි හම්බෙන්නේ ඉන්දියාවෙන්. ඒ සල්ලි කුට්ටිය දාගන්න තමයි හැම එකම බලන් ඉන්නේ. ඉල්ලලා උන්ට හම්බෙන්නේ සොච්චමයි. ඒක නිසා එක එක රටවල් වල මුදල් වලට වාල් වෙන්න එපා, ඩොලර්ස් වලට වාල් වෙන්න එපා. මේ රටේ අයිතිය සුරකින්න, රැක ගන්න ඕන. අද කතා කරන්නේ ගෞරවයෙන්. හෙට අනිද්දා වෙනකොට මේ තීන්දුව ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්, අගමැතිතුමාගේ ආශිර්වාදයෙන් වෙනස් කරේ නැතිනම් අපි එනවා මහපාරට. මම නැක්සලයිට් අහුවෙලා තෙරේ ගියේ එකෙක්, විජය කුමාර් දුංගියන් එක්ක. ඒවට බය නැහැ මර්වින් සිල්වා. නඩුවක් නැතුව මං ඉරේ ගියේ, රිමාන්ඩුනේ. රට වෙනුවෙන් ඕන දෙයකට ලෑස්ති අපි. ඒක නිසා මමත් රූනේ, රට අනු කරන්නත් රූනේ. දුටුගැමුණට පස්සේ රජ වුණේ රාජපක්ෂල රූනේ. එහෙනම් ඒ රජකමට කරුළප දෙන්න එපයි කියලා මං ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා රාජපක්ෂ රූන්ගේ.